අප වචන හැමතිසම් ලැසක් වගේ දවා මගේ වචචන ඔයාට වැස්සක් වගේ තිබුණත්තම ඔයාගේ හදවත ආදර කියන මල පිපෙන්න්නේ සාමයගෙන මල පිපෙන්න්න මම කුණක් වගේවාට කතාකරොත් මලපිපනනත මල පනිනවා මල පිපිරෙනවා පිරිමියක් කනෙන් ගෑනියක් කඩන්න වැරදිරේවල් විතරක් වෙලාගේ නොර්න්නෑ ජත ඒ පිරිමියාඒ ගෑනිව හොඳට ආදනෙ සහෝදරකමෙන් සැලක් කලත් තියන්න පුළවා මටක හරි ත්‍රෙස්සුුණයියකෝ උඹ මේක බලන්න නැතුවනේ ගිය අධස්්‍යුනාානේ මංකිව්වනය උඹ රටම ආදරය ඔමට උඹ මේක බලන්න නැතුනේ ගිය කියන තරවාගේ මතදත් මේ රටම එක දමුළ මනුස්සෙක් මැරුණාම කිරිබත්තිවා හැරද එතකොට ඒ රට ඇතුළෙම තව දමිල මනුස්සේගේ මරණය නිසා මේ රටම කඳුලක් ගන්න පුළුවන් කියලා උදාහරණය දර්ශණයියගේ කවමදාවත් අයි ශ්‍රී ලංකාවත් ශ්‍රී ංකේ ඉතිහාසේවත් එක ජනකොට්ටාශයට විතර කයිති කියලා කවමදාවත්ම කියන්න බෑ. ඒක පිළිගන්නත් බෑ පර දෙමලු සක්කිලි දෙමලු මේ දෙමලුන්ට මේම වෙන්න ඕනේ නැත්තම්ේ තම්බියන්ට අප. එ එහෙම ලියනවා. එම ලියන පෝස්තර. දුකයි මම අයියේ මල්ලි අක්කේ නගේ කියලා මම ආදරෙන් ආමන්ත්‍රණය කරන මහෙම සහෝදරය වගේ ඉතන පිරිස තමන්ගේ මතය නිසා තමන්ගේ ළඟම ඉන්නේ සහෝදරෙක් වගේ ආශ්ය කරන මේ දෙමළ කෙල්ලව අමතක වුනාද මේ වගේ වැකි ලියලකොට මටේක හරි ශත්‍රෙස්සුනාල් යකෝ ඔබ මේක පලන්න නැතුවනේ ගිය අධිස්සි වනානය කිව උබ රටටම ආදරය උමට උම මේක බලන්න ඇතුන ගිය කියල තරන් අගේ මටදත් එ. අයිබෝන් සුබදවසක් ඔන්න අද තවත් වැඩසගනත් තමයි අරමගන් සූදනම් වෙන්නේ කලින් වැඩසනා ඉතාමත් හොඳ ප්‍රතිචාරති එබා එතිගේ කමෙන්සල බොහමන්ම ස්තූති ඒ එක හිදම තමයි පොඩක් ඒආකාරයේ කෙනෙක් තම අද්‍යශ සම්බන්ධ කරගන්න හැබැයි ප්‍රශ්කට තියෙන්නේ අදලාසි සම්බන්ධලා ඉල්න්නේ මගේත් එක්ක බොහොම හිතවත් කෙනෙක් ඇත්තෙක් කොයි තරන්තුලට ඉතර දත්ව යා ග ටස රන්න පු වාමේද කියනක ප්‍රශ්න කත් එක්කම අද බලම පතාාගන්න වාගේ ඉටඩක්ෂණ ගන්නද කමද ටගන්න වඩක මආයබවාන් අදදවසේ වැඩස්ානත්තයක මත් සමඟ එකතු වෙලායින්න වාල ඔකම ආධදරය කරන ප්‍රසිද්ධ නලුවකන ජනිත් වික්‍රමගේ. අද ඔයාලා නොදන්න පැතිකඩයක් ගැන අපි එහුගෙන් අහල දැනගන්නඇ සුදනම් වෙලාඉන්නේ. යාගෙන ොදන්න පැත්තක් අද එලිරන්න මම මේ මිල්ලයින්න පවේති මවදීන්ටයගන වාදීින්ට යයාගේ චැනල්ල එක ඔයාගෙන ඉටවගක් හරි මෙ තමයි කියෙන මෙයාගැන අමුතෙන් හඳුනාදීම අවශනය. හැබයි මම නිරංජලීය හමතිසම මු ආදරකට කෙක්ෂත්‍රය තුළ ඉන්න විශෂයම යාමමී. දෙමලගෙනෙක් හින්දවත්ඒ ඒ කතන්දර හිදවත්න්නේෙේ මමර මුලි වැඩ සරහණ කරා වගේම මට හමතිසම කියන්න අවශූේ ශේෂත්‍රය තුට බොහොම මහන්සේ තමන්ගේ තන ගත්ත කෙනෙක් සහ ඒකට උපරීම කැපවීමේ සහ ඒ කැපීමට තමතරව මේ එයා ඒ හැමදේම කල තියෙන තමන්ගේ තමන්ගේ වටේ ආදරණියයන් වෙනුවේ තමයිඒක්කීම ිෂ්ට කල තින ඒ එක හිඳම තමයි මංගේයාට ඒකරුත්තය හම දාමත් දෙන්නේ ආදර හමදාමත්ම දෙන්නේ දගටන් ඉස්සල පන වගගේ මොකද දස ෆිල්ම්ික ත්තේ ප්‍රා චිටටය අපේ සුනෙත් අයගේ සජනිමල සජ නිර්මල් මහමගේ ම වැඩිියතක දිගටම ඉන්න හිද දෙන්න පට ඇතර දින පනක් සාර්ථකව සක්සසුලි. යනවාගේ තින් ප්‍රතිචාරය හොඳ ඒ එක අරි ඩියුකටි ෆිල්ම් එකක් නයි. ඒකට එන ප්‍රේක්ෂිකයන් වෙනස්ම සට්ක් ඒකනපි කමකරට කමර්ශල් ෆිල්ම් එකකරි ආට ෆිල්ම් එකක් බලන කටියටත් වඩ මේක ඩකට ෆිල්ම් එකගේකොට ඒ එකට එන පරිස වෙනස් තින් ඒකට රසස්වාදේ තාම තියනවයි කටය බල ති හොඳ ත මන සිතට බැලෝ මොනවගේ මේේදජ ගදර මේක අගුල්ල. සමාජයට දෙන්න උත්සාහකරේ නැත්තැෙන ඒ කාලේ තිබ්බ මේ ප්‍රශ්නම අදකාලෙත් තිීෙනවා කිය එකද මේකින් පෙන්නන්න උත්සාහ කර සහ මේක සමාජගතවීම පිළිබඳ කුච්චරවා සන්තෝෂද. ඇත්තම කතාවයේ අපි ඉතිහාසේ නොත්දන්න කතාවක්. දැනගන්න යුතු කතාවතාවක් ගැන. අපි අයේ විවිධ ඉතිහාසේ ගොන්නක් එකතු වෙච්චර රටක්න ශ්‍රී ලංකාව කියන්නේ ඒක. කවමදාවත් අයේ ශ්‍රී ලාංකාවත් ශ්‍රී ලාංකේ ඉතිහාසයවත් එක ජනකොට්ටාශයට විතර අයිති කියල කවමදාවත්ම කියන්න බෑ ඒක පිළිගන්නත් බෑ එනිසා මේමේ රටත් මේ රට ඉතිහාසයක් විවිධ ජනකොට්ටාශයට අයිති ඉතින් අපි යුතුකමතියෙනවායේ කලාශේෂය තුළින් නොදන්න දෙයක් හරි විදියට ඇත්ත ඇත්ත විදිර පෙන්වන එක තමයි අපි මේ චිත්‍රපටින් බලාපපුර්තුචය ඉතිහාස පැත්තේ වැදගත්ම කාරනාව න් පස අයයාහපු ප්‍රශ්නටම හරි කැමති මේ වගේ කතාවක් මේ කාල වක්කවානුවේ ඇයි කරන්න හේතු කියක තින් අපි අයියේ ෆිල්ම් එක බලපු කෙනා විදිට අයියටත් මං කියන දේ තේරෙයි ඒකැනේ බලය හරි නැත්තං ලොකු බලවන්ත ශක්තිය හරි වැරදි පිරිසගාව තිබුණොත් ඒක අහානී හරි ඒකෙ ලොකුම වේදනාවින් දෙන්නේ අංසක මිනිස්සු ඒකට ජාති හරි ආගමහරි කුලය ඒවා වැඩක් නැ වැැරදි කෙනාතට එක කවුර හෝ වේවා. එ දමිලදද සිංහලද මුස්ලිම් ද ක්‍රස්තිාන ඒක අදාළනෑ. බැරදි කෙනාගාවට බලය ගියොත් වෙන හානිියක් මොකක්ද්ද කියන එක තම අපි මේකින් පෙන්වන්න හැදේ සහ. මෙවැනි දෙයක් ආපප ඉතිහාසය තුළ වෙනවගේම ආපෝප වර්තමාන කාලෙදිත් වෙන ගමින් තියෙනවා එතට බංගහිතන මේ පිරමක බලනස්සේ එක්කෙනෙකුට හරි. මම මගේ ළඟ ඉන්න මනුෂයා මේම නෙමෙයි සලකන්න ඕනේ කියන හැඟීම එනවන අයි න්න මංහිතන එක තම අපේ ජෛග්‍රහණය. තිං අපි ඒක වෙනෙන් තමයි වැ වැඩක් විදිිය අපි මේක එලියට දැමේ ති මම සතුර වෙනවායේ ලංකාවේ රංගණ ශිල්පිනියක් විදිට බම රඟපාපු හැම්ම චිත්‍රපටියක් මුකක් හරි වැදගත් දෙයක් සමාජගත කරන චිත්‍රපටිය නැතයි වගේ චරිතයක් තමයි මට ඉබේම ලැබෙන්නේ මං හිතනේ මං හරිවාසනාවන්තයිඒ පැත්තෙන් බලනකොට ඇති මේ චිත්‍රපටියත් වැදගත්ම ඩයිලෝක්ස් දගත්ම ට්‍රිස්් එකක් කරන චරිතයක් විදිහයට මගේ වචනතියෙනවා මේ චිත්‍රපටියය තුල ති මංහිතනවා ඒ වගේ චර්තයට පනපවන් අවස්ථාව ලැබීමත් එක්තර විදිිය පිනක් මෙ වේනක ලබල තින සම්මානවලින් ආසම සම්මානටික මොනද. ආසම එකයේ මංගාවතියන පොඩීම සම්මමා ඒම පොලිපසා මේ දක්ුණු පලාතය හොඳම නිලිය වේදිකානාටයෙන් සිංහල වේදිකානාටේ පළවැනි වතවට දමිල නිලියක් ම නිලියවෙච් පලවන අවස්ථාාව ති ඒක තමයි ඇයි රංගණ ශිල්පිනයක් විදිට මගේ පටන්ගෙන්ම එක ප්‍රමාණයෙන් හරි පොඩි ඒ අනිත් සම්මානත්යක බලවට හරි චූටි ේයාටතම මං හරි ආදර අර්තමමං ගොඩක් ගරු කරන්නේ හේතුව එයා නැත්තං මට මේ වගේ උත්වේගයක් ලැබෙන්න ඒේනිසා මගේ පොඩිම සම්මානයට හරි ආදරය ගරු කරනවා. ඊට පස්සේ අයි ති සමාන ගීපය මතකර ගුත් පි පලවිනි චිත්‍රපටියීම හොඳම නිලියසා හොම සහය නිලිය සම්මානය ලබුණා වගේ චි කරමඉනි අවචිට ශෝකාන්දගමය මහත්මය අර්දක්ෂණය කරපු ඊට පස්සේ අයේ රඟපපු හැම වේදිකා නාට්‍යියම එක සිංහල දමිල භාෂාව දෙකින්ම හොඳම නිලිය සම්මානය රගන තියෙනවා වස මෑතකාලදී සුනාමි චිත්‍රපටිය වෙනුවෙන් අන්තර්ජාතික සම්මාන තුනක් ලැබුණ හොඳම නීලියට ඉතින් මංහිතන්නේ. ඒ මගේ රටට රටේ පුරවැසියක් විදියට රට නෝජනය කරන රංගෙන ශිල්පිනයක් විදිහයට රට වෙනුවෙන් කීර්තියක් ලබාදීම ගැන මට ඒ සම්මාන නනත් ආඩඹ රැත්තිය ඔය දැ සම්මාන ලබාගත්ත සම්මානී නිලියන් බොහෝ දෙනෙක් කින්නවනේ ලංකාව තුළ හැබැයි අරම කිව ගරුත්තේ තියෙනවානනි අර ආදරය. ඒකට ඇතිවන් හතු ගි පැත්වේ නොවා දන්නවාන හතුකිී පැත් මන මනවාද කියනෙ ඒගන්නේ ඔය දැ හුඟක් දෙනා කියන කතන්දර ගනෙ. තේරන මොක සද්ද ගියාගේ අපි මේ රද ගත්ය උබ දමන වදගත් කාලක බැට්ට විනාඩි දාහත් කන ගොච්චර ස ස්ටෝක් දයි අප මේ ඉනාවා හංකගෙන ද තියාගෙන හිට මට හිනා මෙමොගතික වචන ද මට ේර අම්මට මේ වැදගත්වට ඉල්ල තිෙද ඕ සිදු උන කිවා ආරි යාරිද ලයි එ ඩඩා ඩුඩු මේවා දාම්දුුව මෙ දඩා ඩුඩු දිග ඇතිට මල්ලි ගඩ මේ නවජයත කොට මේ ආන්නගේ ප්‍රශ්නේ තමයි ඔත්තෑන මන්ගේ වැග ඩේ පටන් ගන්නාදන කොට මේ අගේ හොඩ දකර රට දැන් අමාවර කතාග මේ අදුවක් ෙ වක් ෙන කියන කතන්ද ගඇත්තමයි මේහත්මම කියනන කට්ටය මේ ගැටුම්වල්ටත් මුල වෙන්නේ කියන්නේ මේ සමර ජාතින්සා සමාරාගම් මේ කොුණන් කිරීම කියන එක ඒක ඇත්තට මෙහිම දෙයක්ෙන කියන අපි දැන් මෙම කෙලින් ඇහෝත්තයෙම ගේ ජීවිත කාලය තුල මොකක් හරි අවස්ථාවක සිංහලාතික බෞද්ධාගම විශවාස කරන සිංහල බෞද්ධ කියන කට්ටියගේ මොකක් හරි ගේ හිතරය දෙන්න දෙයක් කලා තිය න දෙ ඇත්තරම කිවෝත්තය නෑ මට මේලා ේදවුණ මල්ලි අක්කේ කියලා කවර ආශ්‍රය කරපු කට්ටියම? චන්දෙ කාලේ හරි නැත්තං ෆෙබ්‍රරිහ වනිද ෆෙබ්‍රවරිහ ප්‍ර්නය නැශන ලැන්තම්මල් ගෙන. චන්දකාලයේ ප්‍රශ්නයන්නේ ප උගකර එක පල්හතක දෙමළ මිනිස් සුගොඩා ජීවත්තන පලාාතෙක සමාර විට එයාල සපෝට් කරන දේශපාලකයාට ඒ පලාාතේ වෝටිං අඩුනං කෙලිම්ම ලියනවා මේ මගේ වචන කියනක හරිද දන්න හ ම පර දෙමලු. සක්කිලි දෙමළූ. මේ දෙමුළුන්ට මේම වෙන්න ඕන. නැත්තම් මේ තම්ියන්ට මු අප. එහෙම එහෙම ලියනවා. එම ලල පෝස්ධනට යාට අමතක වෙනවා. එ පර දෙමලු කියලා කියපුෙන පර දෙමළු කියලා යාල මෙශන් කරපු දෙමළ ජාතියේ සහෝදරියක් යාලට ඉන්නවා කියන එක. මගේ මූුණ පවවදාට බලන්න ඕන කියන එක. මතඒ හුණ පොතේ යාලය ියන වැකිය කියවනවා කියනක හේතුව මට සිංහල භාාව කියවන්න පුළුවන් අයි එතුට මං ඒකට උත්තරෙ දියලතියනවා. මේ විදිරම ලි ඇතිනම් මට හරි දුකයි මම අයියේ මල්ලි අක්කේ නංගී කියල මම ආදරෙන් ආමන්ත්‍රණය කරන මහෙම සහෝදරය වගේ හිතන පිරිස. තමන්ගේ මතය නිසා තමන්ගේ ළංඟම ඉන්නේ ඒ සහෝදරෙක් වගේ ආශ්්‍රය කරන මේ දෙමළ කෙල්ලව අමතක වුනාද මේ වගේ වැකී ලියනකොට. ඒ බලලා ලියපු කට්ි මේ ්‍රොප් කරල තිනවායි ඇති මංන්හිතන එක එක්ටර විර සතු ඒකන යාලට රිදුුණන මට රිදුනා කියන කෑලට දැනිලා එයාලට රිදුන නිසා තමයි එකලා ්‍රොප් කරගන්න මංක්‍යන්යේ විවේචනය හෝ යම්කිසි පෝස්ට එකක් හෝ මොකක් හෝ වචන කියන දෙ අයියේ හැමතිස වැස්සක් වගේ තියෙන් ඕනෙ කියලා කියනවා. වැස්සට විතරයි අයියේ මලක් තින්න පුළුවන් ඇස්ස වහිනකොට විතරගේ මේ ස්බාදාමය ලස්සන වෙන්නේ. අකුණට නෙමෙයින. එතුටේ වචන හැමතිසම් වැස්සක් වගේ තියෙන්න්නඕනේ. මංගේ වචන ඔයාට වැසක් වගේ තිබුණත්තම යාගේ හදවතේ ආදරය කියෙන මල පිපෙන්නේ. සාමයගන වා මල පිපෙන්න්නේ මම අකුණක් වගේ වාට කතාකරොත්? මල පිපනනත මල පනනවා මල පිපිරෙනවා. ඒවගේමතමයි ජා ඒගැනේ ඔය ඕගේල්ලා නිගටව් කතන්දරෙ? ඒගේම තමයි පස්ටිව්ක ඇල්ල තමයි මම මූගක් පෞ්ග දසරත්වය චිත්‍රපට පටන්ගන්න කලින් අපේ දර්ශ ධර්මරශගගේ සෞදරයගේ අබාගත්තෙක්ක හුඟක් කියලාටඩි කතන්දරය වාගේ කටින්ම කියවුණ අමන්දැක්ක එකන එක අපිට අන්තිමට හැමෝම උදව් කල සිංහල මොනුෂ්‍යයගෙන ඒකත් බොහොම ලස්සන අනිවාරච අය නැති වෙන්න දවස් දෙකට කලින්ට කවල් කරා සාමාන්‍යෙන් අපි දෙන්න හැම්ම දේව කතා කර ගන්නවා කිය ඒතන සහෝදර බැඳීම. ෆිල්ම් එක ලිස් එන්න කලින් සාමානෙන් යාගේ කව ෆොටෝස් වල්ට මම ස්ෆොන්සස්ල හොලදනවාගේ ඇඳුම් වලටඇ මේසරෙත් උඹ හොයලදී පංකිව මංවා මේසරතුට ටීෂ් මම් බස්සන්නේ ඔයාට ෂෙට්නෙව ඒ අර ගතා කර කරන්නකොට එයා කිවා නංග අපි එකක් ෆිල්ම්ම එක කරි තමුල්නාඩු ගීල රඟ පාන්න ඕනේ හේතුව දෙමල මිනිස්සුන්ට අපි ආගයක් නෑ අප එයාලට දන්නේ නෑ මේ සිංහල මිනිස්ස දම අපිට ආදරේ කරන ආටිස්ල විදියට එයාල තම අපිට සලකන්නේ අපි අගයන්නේ අපිව. එතුොට මං මුුණ වෙලාවටඒ වගේ වචනක් කිවදකිෙනක ම දන්නේ නෑගේ. මම යාටකිවට පොඩක් කාත් මිති අපාගෙන ඉට පන් අයේ බලපන් දවසක රටම උඹගෙන කතා කරයි කියලා. කියල දවස් දෙක් ගිහෙනයියේ අටම කතා කර ඉතින් ඒකඇයියේ එයාගේ මරණය දකින්නේ අයියේ මම බලන්නේ මාලොකු රෙකෝඩ් එකක් විතියට එක ඒක වෙනම ඉතිහාසයක් ඉදිට මම දකින්නේ. ත මේගේ පවුල්ල කට්ටියට සරී සිනි මාශේෂයට ලොකු පාඩවා. ඒ පාඩවාපෝ මේ වකරන්න බැහැබැයි මේ රටම එක දමුළ මනුස්සෙක් මැරුණම කිරිබත්තිවා. හැරද එතකොට ඒ රට ඇතුළෙම තව දමිල මනුස්සේගේ මරණ නිසා මේ රටටම කඳුලක්ගන්න පුළුවන් කියලා උදාහරණ වූ මරණයක් තමයි දර්ශනයිඇගේ එතකොටගේ අපිට අපේ ප්‍රශ්න ආගමවත් ජාතියවත්න මේ අප ඇටිටවු් අපි කෝමද දනිත් කෙනත් එක හැසිරෙන්නේ. තැන් දර්ශන් අයියා කියන කෙනා ඕනම මොනුස්සක්ක කාදරෙන් හැසිරෙන කෙනෙක් මං හිතනේ ඒක තමයි අදාළ ඕනේ මේ රටේ සිංහලමිනි සුක්කොම ඒ මනුසගේ මරණයේ දී ඒ කඳුළු සලන්න යා එයා නෑන කියන අඩුව යා වෙනෙන් වැැකිලියන්න ඉඳගන එයාවෙනෙන් කවිලියන්න හම ප්‍රෘත්තියකම වගේ කිය ම තේකම ජනාධපති තුමායිදංඇවිල්ල බැලවා අන්තිම ආවසන් ගෞරවය දැක්වා. මංහිතනේ මටයි දමිල කෙනෙක් විදිට ඒයාගේ මරනේ මං හරි ආඩම්බරයි, මට හරි ආඩමරය හදවතින්ම දුකක් තිබුණට ඉටවට හරි ආඩම්බරයි මං ආඩමර කියන්න එක්ක දමිල මනස්සේකට පුළුවන් වනාානම් රටේඉන්න හැම සිංහල මනුස්සයාම අන්ඩවන්න? ඒ ජාතියවතාගමක් නෙමේ අදාල වුණ මනුසයාගේ හැසිරීමොල එතකොට අපි අයියේ ඕනම මනුස්ෙ කොලිස් සක් දිවත්ව වනේට කලින් ඉතිබිච් හොඳ මෝදාහරය තමයි රුක්මණි දව. එතුමිය දමිල්ල එ නැතිව ව ොටත් සල්ලා චිතපට සීියකට අහසන්නව රඟ පාල තිබුණා අදක්ටත් ඇතුමියගේ අවසන් කටයුතු වීඩියෝ බලකොටයේ මට ගස් බම් සෙනවා. හේතුව එයා දමිල වෙලා ලංකාවේ පලවෙනි නිලිය වෙන නේ දමිල කාන්තාව එත එතනදී අයිඒ කාටවත් මදාල ඕනේ නැහැයා සිංහලද දමිලද එ හිතන්න තිබනයයේම අපිසිංහල නිලිය එකු තමයි ලාංකීය සිනිමා ඉතිහාස පළවනි නිලියක කරන්න සිංහල කල්ලෙක කියලා හිතන්න තිබ්බනය අදක්ෂ කරට ඇබේ යා එහෙමෙම හිතවේ රුක්මණි දව කියන දේසි ැනියල් රසම්මාල් කියන දමිල කාතාව තමයි ලාංකිය සිනිමා ඉතිහාසේ පලවෙනි නිලිය ත්‍රයා දමිල් ගේ මරණයයි අතහත් අද තත්ක ඉතිහාසගත මරණයගේ වීඩියෝස් බලකොට මම හිතෙනවයේ මම මැරිච්ච දවසතත් ඇත්තර මම සතුටු වෙන මගේ මලමිනිටත් මේම කට්ටියෙයිනේ කියලා මගේ සිංහල සෝදරයෝ. අනිවර මං වැැරෙන දවසතත් මේ මැවිල්ලා මංවිෙනුවෙන් කඳුලක් මගේ පෙට්ිගාව ඉඳගෙන සලයිනය කියන විශවාස මට තියෙන. මංහිතන්නේ ඒකතම ඇයි වෙන්න ඕනි ආගම් ජාතිය නැතුව මනුස්සෙක් වෙනුවෙන් අඩන්න හරි මනුස්සෙක්කාර වෙනුවෙන් සතුටන්න හරි මනුස්සේගේ කොලිටිස් තමයි වැඩග. සා දර්ශන්ගෙන විශෂම් මතක් කරු රණාවනයන්ිකන ම දර්ශනඇතක දම ඇතනම් වැඩගරලනක ්‍රීම්ික සයක චිත්‍රපටොලක ප්‍රඩක්න්ල් වැඩගලන ඇැයි හම්බෙන හැම තැනකම් වගේ සහ මම මංහිතනය තාත්තක්ක සාහම්මත්තෙක් වැඩගල තියනවා දර්ශනය මට ඇහිච කකාරණාතම එකන මුකද ඒදනත් සාමාණ්ඩෙන් හොදක් කියන්නේ එක ඇත්තටම හොදක් කියය මනුසේට්තමට හමදිරිස්සම කියෙන කාරණ ම කොයි තැක දක්කාත් ජනතකෙන කොචරයා වැඩිහිටියෙක් වුුණත් ඇයිල්ලා වැදර තමයි ෂුට්ටද පටන්ගන්නේ සාරයේ ජීවතච්ච පොඩි ජීවිත කාලය එයා පෙන්නුවා කොහොමද රටකය ආදර දිනාගන්න මනුසෙක් දීර කියෙනක සා මං අන්නත හිතන දේ තමන්ට රදේ එක හුක් හොඳමිනිස්සු ජීවිතර තියෙන බොහොම පොඩි කාල. මමගන දර්ශනය ගැන ඇත්තටම එකක වූයේ ඔය කතන්දර ගැන මුලු රටේ ගැනවේ අප රට මනිස්සු හු ගක් ජනප්‍රී චරිතවල තියෙන දෙයක් එකකැනේ මැරුණයිම් පසේ තමයි මිනිසුන්ගේ අගේ කතා කර දර්ශනය සමල්ලාට දන්නෙත්තත්ව නද ඔයවගේ මිනිසු පරිසක් කයා ආදර කලාගලා ඒකරඒ මංකිවර කලින් කියපු වචනේ මය දිවතුන් අතර ඉන්නවට කියපු වචනය සැබැවනාම ඒ මනුස්ස අමැරුණ ඒක ලයිු. දැක්කේ මමනෙ? මමේ වගේ වචනයක් කියලා දවස් දෙකකින් ඒ මනුෂය නැතිවල රටමයා වෙනුවෙන් අඩලා මම එක විදා. මටක හරි ශත්‍රෙස්සුනාය එත්තම කතාව හේතුව අපි හරි ආදරෙනයයි මටෙක් මං එත්තරම යකෝ. උඹ මේක බලන්න නැතුවනේ ගිය උඹ අදිස්්‍යුනානේ මං කිව්වනේ උඹට රටතු ආදරේ උඹට උඹ මේක බලන්න නැවනේ ගියේ කියල තරන් අගේ මට ක දීඇත් එක්ක. ඇත්තම කතාව ඒක අයි තව ඉන්සිදන්ට එක එයාගේ අන්තිම මල මිනිට දාපු ඇඳුමත් පෙටා ීල තෝරගත්තේ මම මේ ඇඳුමෙන්න්දොත් තමයි අයියට හස්සන්ටතියේ යාගේ උසට කියලා. තොට මෝචරය එකේ ඔක්කම වැඩයිවරවෙලා මල්සාාලැවේ ඉසල පෙට්ියි ඇරල හරි වැරදි බලන්නත් කිව්වමට හොඳට අන්දල ඉතින් ඒ වයියේ හරි ඉමෝෂණල් දේවල්මට මංහිතන්නේ සමාරවිතායේ ට ම කඳුලත් විවේචනය කර මිනිස්වන්නම් මේ සමාජය ඇතුළේ එයි නිරජි මෙච්චරණ්ඩන්න්නේ මොකද දන් ඒ ඒවත්මට ඇහවුුණයි. ඒවත් මං ඇහවා. මම කියන්න කැමති පිරිමියක්වන ගෑනියක් කඩන්න වැරදි දේවල් විතරක් වෙලා තියෙන් නොන්නනෑ ජීවිතේ. ඒිරි ගෑ හොඳට ආදරෙන් සහෝදරකමෙන් සැලක් කලත් තියෙන්න්න පුළුවන්. එහට ම මැරමතුව අන්ඩන්න ඇන්දයි. නිවානෙන් අඩනවානේ එතෝට මං කියයන්න කැමති කෙනෙක්ග කඳුලක් වුණත් විවේචනය කරන්න කලින් දෙසරක් හිතල බලන්න. අකුණක් වගේ වචන භාවිතා කරන්නපා වැස්සක් වගේ භාවිතා කරන්න වචන ඉතිං. එයාගේ අයියේ ඒ මරණය ඇත්තරම අපිලා ආංකය සිනිමාවට ලොකෝම අඩු පාඩුවක් යාගේ පවුලට නිම කරන්න බැරි අඩුපාඩුවක් මට පෞද්ගලිකව ආටිස් කෙනෙක් විදියට ය මගේ අනිත් ඇත්තේ රඟපාන්නේ දක්ෂ නලුවෙත් නෑයි දමිල නලුව එක්නෑ ති මට ඒකයියේ ඒ වේදනාව මම කොච්චර මම කන්ට්‍රල් කරන්න දුවත් හෙටමාව කාස්ට් කරනවට අනිත්පැත්තේ කවට ඉන්නේ ඉති මගේ රංගන ම නිලියක් විදිටේ ගේ රග ජීත අවුදුද එක්ොලාක් අවුදුද එක්ොලාක් මේ මනුෂ ඇතිතකතම රඟපාලතින්නේ තුට ඒ හැකීමන්යේ මිනිසුට තේරෙන්නේ ඒ ඒ ස්ක්‍රීන් එක අපි දෙන්න ඉන්න ගොට තියෙන ඒ කෙමිස්ට්‍රිකේස් ඒ අපි දෙන්නට දෙන්න කැප කරන විදි අපි දෙන්න දෙන්න වෙනුවේ. ඒ අපිටමිනිසුන්ට තේරෙනෑ. ඒ අඩුව මට දැනෙනවා ගොඩක්ම. නිසා සමාරු විටයේ ඇතට මෙයා මැරුුණා කියලා කිව්වාම මට ඒෂැනිකින් දැනුගේ රංඟපාණික තතරන්න වෙයිදෝ කියලා. ඒ තරං අයි. ඉතිං. ඒවාගේ වචන වලට කියලව නැත දැන් සමට මේන්ටව කෙවුණත් මගේ කඳුල විහිලුවට ගන්න මිනිස්ු වන්න ඇති මේක බලවන තැබේ කියන්න කැමති ඒ ඒ වෙන්න එපා ඒම වෙන්න එපා එම කරන්න එපා තවත් කෙනෙ එක හැඟීම ඔයාලට වීලුවක් වුණාට තවත් කෙනෙක්ගේ හැඟීම එයාලට ජීවිතය හා සමානයි. නිසා පුළුවන් තරම් ආගම් දාමට අරුව ජීවත් එෙනවනං අපි ඕනමගෙනෙ කාගමක් පිගන්නවනයි ඕනම කෙනෙක් ඒක හරිවිදිට පිළිගන්න මනුසෙක් කවමදාවත්ම මේ වගේ දේවල් මේ වගේ වචන මේ වගේ හානියක් තව මනුසෙක්ට කරන්න කෙනෙක විශ්වාස කරන කරෙක්මම පුළුවන් තර ඒම හැසිවෙන්න. ඕකේ මේ අරද ලස්සන වසනටිකක් කියෙව්ුණ ඒකට මහුඟ කාසයි අර අනිත් කාරණාතමට රංජි ඒකන්නේ මේ අපිට මිනිස්ස උක්කොමහ දැන්නත් බැලෝකි එකැ මිනිස් අපි පුචර හඳ ඕොත් සමල්ලාට ඕනම කෙනෙක්ට රද රදක් කියන්න කොටාසත අපි පුච්චරවංකුුණත් අපේගේ චේතාව කුච්ට සිරසිය පර්ශුද වනත් ඒකට දේවල් කියන්න මනිස්සුල තර ඉන්න. ඊීට වඩා අපේ ලංකාේ නම එහට ගිනිිච්ච චරිත තමයි කුමා සංගකාර කියර කියන්න සන ජයසූරිය එතකොට මන්දක් මෑතකද අපේ බොහොමගැන තාරුන්නේ විතාමත් හයියක්ක් කලා තියෙන චාමි කරුණුරත්න්නවාගේ මන්දක්වා ඉගැන මේ ගුල්ලු කොච්ට ගන්නන්නේ මේ. ිනිස්සු මුයේ මොන තරම් වෛරයකින් දින්නේ මිනිස්සු ගැන කියන එක මම ඇතරම එක වෙලාවාක් හිතාාවෙන හිටපු කාරනාවත් තමයි ඒ ගැන මේ වෛරය ඇත්තේ මේ කුහකත්තේ මිනිස්සුන්ට ඇත්තේ මේ සමල්ලාට මේ අපි නිදැ කැන මේ සෙරිපිටිස්ල කියලැෙනෙවේ නල්ලිලියොත්ත එක්ක තමයි මේ වෛර ඇත්තේ ැනමු මුූල් දසටා දනවා මු මේ හැමතිස්සේම ප්‍රසිද්ධ හින්දා මේ දාන වැඩත් එක්ක නල්ලියොත්ත එක් ගායකයොත්ත එක් විතරයි මේ ප්‍ර්නයත්තකරම හොුවක් විශවාස කරපුොද ැබේ මෑතකකිදවිදම්මටත් තරිචකාරණනව තමයි නෑ. ඒක පොදුරෑ වේ කලාකරවාද ක්‍රීඩකයාද එහිම අදාලත් යැන්න මන් දැක්ක එකැන මෙච්චර ගැන ලෝකෙම පිළිගන්න කුමා සංගක්කාරට බිරු කරම මනිසුම ඕනතරන් දැක් ෆස්බුක් එකේබේ සමාජ බාද්ධ තුළ. එතකොට සාමි කරවත් එතකම සනජයශස මන්දක්ක කොච්චර න අපට මිනිසුන්ගේ පෞද්ගි ජීත අදාලත්වන්නේ. නි ට වෙනුවෙන් කොච්චර දෙව කලාද කියන එක අපි දෙපාරක් හිතන් ඕන කාරනාවක් කියෙනෙ ම විශවාසරනවා ඒ තුළ මනන් ඇතර හිතාගත්ත දෙ නරජී මම හවදාවත් මේරටේ මිනිස්සුන්ගෙන් එකනන්නේ කිසිමද බලාපොරොත්වෙන් හොඳනෑ කියනෙ ම හිතර දාගත්ත දෙයක් එකනන්නේ ම කොචර දෙවලාවංකව කළත්න කවදත් එගුල්ලකින් අප ඉක්ස්පෙක් කරන්න ගියොත් ඒකද අපි අනිවාරමන හට කරන අනිත්තක අන කියන ප්‍රශ්නය වල්ලා මේ. අපේ අපේ විශ්වාසයකය එක විශ්වාසය තියෙනවානේ. මම මගේ ත් හිතට හියගන්නේ බෝධිවටේ ගිහිල්ලා පුදුහාමුදුරුවට වන්ධනාමාන කරලා නං ඒක මගේ විශ්වාසය ඒක හරි වෙන්ඩ පුළුවන් වැරදිෙන්ඩ පුළුව කෙනෙක්ට ෙන්ඩ පුලුව නෑ මෙහමදක් නෑ කියන එතකොට ඒ තර්ක තුළ ය හරිවෙඩ පුලුව. එතකොට මංගහන කොහුමදෙක් තවත් කෙනෙක්ගේ විශ්වාසයකට තවත් කෙනෙක්ගේ අදහිල්ලකට විහිළු කරන්නේ කියෙනෙ එක වාකු හොද කියන්නේ. ඒයේ මම හිතන්නේ තම තමන්ගේ ජීවිතය ඇරිියස් තමයි ඒක. එකන දැන් ජීවිතය දැ බුදු හාමුදුරුවණත් කියරතයනෙ කිසි දෙයක් පැවැත්මක් නෑ. ස්තීර නෑ. එතකොට අයේ අපි ජීවිතය ඇතුළේ අපි තවත් කෙනෙකුට ඉරිසියා කරන්නේ අර ස්තීර නැති කෑල් අල්ල කරනේ. ෆේම්මික හරි ලස්සනද හරි සල්ලි හරි නැත්තම්. යම් කිසියක් තමන්ට නැති දෙයක් තවත් කෙනෙකුට තියෙනවා එක්ක දැක්ක ගමන් තමඇයි මේ ඇරියස් යන්නේ. මංකයන්නේ ඉස්සල්ලා මේ හැමදේටම වඩාගේ හැම දේටම කලින් තමන්ගේ ජීවිත තෘත්තිමත්භාවය කියනදේ ෆිල් කරන්න ඕනේ. හේතුවයියේ අපිම මනුස්්‍යයම් පුරදුවෙලා ඉන්නේ තමන්ට තියෙනට වටිනගම දෙන්න නෙමෙයින. නැතිදේ ගැන. මම හිතන් ඕනේ අයියේ ලංකාවෙත්. ර දෙම ළමයි ඉන්නවා. සමට මට වඩා දක්ෂ රංගණ ශිල්පින ඉන්නවවා ඇති ගෙදර ඇතුළට වෙලා. හැමේ මට මේ අවස්සාාව ලැිලතින. තට ම හිතන්න ඕන අනිත් කෙනාට නොලබිච්ෂ දෙයක් මට දැන් ලැබි ලතිනෝ. එතට මංඒක සෑහීමට පත් වෙන්න ඕේ ස ඒක ගෙන සැටිස් වෙලා සතුට වෙලා ය බලැසිං එක ගෙන සතුට වෙන්න ඕන. නැතුව මං අන්යේ. ඉන්දියාවට ගිලා ඉන්දියාවනිිලිය ගෙනමං ඌල හුල්ල ඉන්දියාව ඇක්්‍රස් කෙනෙ ක්මලහා නික වෛර කරගෙන බලපන්යම වැඩක් නෑ ලංකාව තුළේ මට තියන දේවල් එක් මම හයිලයිට නංඒ මටතිබච්ච වාසනාවක් ඒවගේම තමයි ගෙවල් දොරවල් නැතිකෙනෙක්ට පැලක්හරි තියෙනවා නං එක සෑහීමට පත්වෙන්න්න ඕනේ පැලක්කොත් නැති මිනිසන්නවාල් ලෝකේ මේම හිතනන ඒකවරු හැම මිනිස්සුම් තමන්ට නැතිදේ ගෙන හිතලා වොරිවෙලා ගොරිවෙලා තමන්ට තියෙන ආශිර්වා දෙවල්. තමන්ට ලැබිලා තියන සැප පාසුකමවත්. තමන්ට තියෙන දේවත් නැති මනුස්්‍යෝ ඉන්නවා කියනෙ එකවත් හිතන් නැතුව ජීවත්වෙන නිසා තමයියේ. මේ හැම කුවකකමක්ම මේ හැම ප්‍රශ්නයක්ම අනිත් කෙනට ගහනකා අනිත් කෙනාට බනින එක විවේචනය කරන එක තවත්ගෙනෙක්ගේ අනිත්තකයියේ මේමදයක් පුරුදු වෙලා ඉන්නවන. කෙනෙක්ව? වෘතිමයෙන් හෝ නැත්තම් යම් කිසි ස්ථානයකින් බස්සන්න බැරින්නම්. ආත්මගරත්තයටනි ගන්නේ. එතු මිනිස්සුදන්නව එකක්නි ආත්මගරත්තයට ගැහෝම එයා වැැටෙනවා මානසික වැටෙනවා. ඒක හිතන් ඕනේ ඒකම රිටන් තමන්ටඋනාන? කෝම හැසිරෙයිද කෝම එක දරා ගනීද. හැමෝටම තියනෙ අපේ මේ සමනගෙන් අප අතේ සයිසිකතම හාට් එක කියලා එතට මේ හාට්ට එකට කොච්චර වේදනාවක් ද දෙන්නේ ඔයාලා ඔයාල හිතන්න නේ අනිත්තිෙනට ඒ ේදනව වදනකට ඒේදනවා තමටාවනං කෝමතියයේ දේක. ඒව හිතන්නනෑ අයියේ. පුළුවන් තරම් මානෙසික සුවේ කියනදේ හිතන්න පුරද වනාා නං තම තමන්ට තියනදේ නැතිකෙන දිහා බලලා අනි මෙයාට නෑ මට ඒකාරි තියනවා කියලා සෑහීමට පත්තින්න පුරදුවනා නං අයේ මේ ප්‍රශ්ණනෑ ඒ ඒ ඇි් හදාගන්න ඕේ එතකොට තන ඒක හදන්න පුළුව නැත්තම්ග ර ොට ැද ලකාවතුන නියක්වම් සම්බන්ධ ඒක ඒ මෙහෙම කතාවක් කියන්නම දැන් ඔක්කොම ටාගට් කරන්න අයේ ඉන්ඩියන් සිනිමාහරි මොකකරරි හෙමනේ ද ඉන්දියන් සිනිමාව කියනන්නේ ලොකු සාගරයක් ලොකෝ මූදක් කියලා කියන්න පු කලා මූද ඒකට මම ලංකාව නංගිල්ල හල්මෙස්සෙක් වෙනවට වඩා ලංකාව තුළේ අපි කියම මේ පොකුුණක් කියලා ඒ පොකුණ ඇතින මම් මර. ඒදයි මම හිතන තුව ලංකාව තුළේ වෙන දමිල නිලියක් කියලා කිව්වම ඉස්සලම එන්නේ මගේ නමනේ එත මං හරි ශක්තිමත් කියලා හිතනවාගේ මං මං්‍ර මගේ ජනතාව තුරේ මගේ ජනතාවට යම් කිසි දෙයක් මම හරි විදිර දීලා තින නිසා තමඒ ජනතාවන්මට මේ තැනදී ලති නැති මංත ඒ තුළේ මෝරෙක් කියලා ශාක් කෙනෙක් කියලා ඒතරම් මම බලවත් කියලා මට හැගීමමක්තිනවායේ ජනිත්ික ං කියවයි මම් ්ලෙට් මමාර ආශිර්වාදනීය දරුවෙක්ඒනිසා තමයි වටේ මෙච්සර ලක්ෂගානක් දමිල දරුවන් ඉඳලාත් මේක දැමිල කෙල්ලෙකට මේ අස්ථාව ලැබිල තින්නේ එතන මං ආශිර්වාදනය තිමං ඇම තිස්සමයේ හැම්ම දාම මම උදර නැගින්නෙනකොට ස්වබාදාමයට දෙවියන්ට මං කියන්නේ මේ දවස දුන්න එකට බොහොම ස්තූතියි හේතුවයි ඒ දවසත් නැව මිනිසු ඉන්නවේ දවසාල්ත් දසක් දකින්නතුව මිනිසු මැරෙනවා. තර හෙමතියනකොට මට මෙච්චර දේවල්දීලා ලංකාවේ දමිල නිලිය අක් කරලා සම්මානනය නිලියක් කරලා. අදටත් යම්කිසි මට්ටම මිනිස්සුමට ආදරය කලා ගෞරව කරනවානං. ඒක ඒ ආශිර්වාදේ ම හැම්මත් දවසමයි ප්‍රේස් කරන්න ඕනේ. ඒ ආශිර්වාදයට ස්තුූති කියන්න ඕනේ මම. එතකොට තම ඇයි මට මීට වඩා දෙයක් ලැබෙන් නැතිවෙන්න පුළුවන්. හැබැයි තියනදේ හැමදාමතිේ. ති මංහිතන්නේ ඒම, අපි මනස ඇතුළ ඇඒ ප්‍රක්ටිසිෙන්න්න ඕන දෙවල් ගොඩාක් තියෙනවා. අපි නිකරුණේ කෝවිල් හරි පන්සලලාරි චර්්චරි පල්ලි හරි ිල්ලා ඒ වෙලාවට ගිල්ලා පහනතියලාරි මල්තියලාරි පොල්ගාලාරි වදින එක නෙම කරන්න ඕනේ. ඉස්සල්ලා මනසිෙන් මම පියෝද මම මනස මම පියෝ කරගන්නවදමාව. මම මනසෙන් තවත් කෙනෙක්කුට හොඳක් හිතන පුද්ගලෙක් වෙනවාද දවසෙන් දවසසිංහරි ඒක තමයි අයියේ මංගේ තන්න දෙවියෝ කියලා කියන්නේ. මගේ මනස තමයි දෙවියෝ මට. හේතු අයේ දෙවියෝ අපි මම විශවාස කරන දෙකයේ දෙවියෝ අපිට ඉස්සරා එන්නනෑ. ඒ බුදුන් වෙන්න පුළන් කාලිමෑණයන්වෙන්න පුළන් ජේසු ස්වාන්සේවෙන්න පුළන් අල්ලා වෙන්න පුළන් කබමදාවත් අප ස්සරට එන්න නෑ.ඒ අයින්නේ තවත් මනුස්සේගේ රූපයකින් තමයි. එතුර අපි ඇතුලේ තමයි දෙවියෝ ජීවත්වෙෙන්නේ. එතු මම දෙවියෙක් වෙන්න නං. ඇටටස් තියෙන් ඕන නද. ඒ හොඳ මනසක්තියෙන් ඕනේද. තින් එනිසා තමයියේ අපි හැමෝම අපි ඇතුළ දෙවියන්ව හොයන්න පුරුදු වනානං අපි කවදහරි දවසක එකක් පුද්ලේගේ ඇස්තෙකට හරි දෙවක් වගේ පේනවායි. මංහිතන්නේ මම ඒ ප්‍රක්ටිස් එක කරනවා එනිසා මම සතුටින් ඉනවායේ මට කාත්‍යක ැියස් නෑ මට කාර්ත්‍යකත් ප්‍රශ්නය අනිතක මගේ පුරුද්ධක් තිනවයි මට යම් කිසි මට්ටමකින් මට වයිප කියල දෙන ඇතිය න ැයි මට මෙ අත් එක්ක සෙට්ටෙන්නය කලෙවත් ම අයින්වෙන. යාලතක තරාතියාගන්න වෛරතියාගන්න මොගන්න අයින් වෙලා වෙන්න.